ලංකා ගුරු සේවා සංගමයේ ඇතුළු වෘත්තීය සමිති 30ක සහභාගීත්වයෙන් අද කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ මේ මාසයේ 9 සහ 10 යන දිනයන්හිදී ගුරුවරුන් විසින් සිදු කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අරමුණි. පෞගිය 13 වෙනිදා එක් දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගයක් ගත්තා. ඉපි ආණ්ඩුවට කිව්වේ වැටු කිසිමතා ඉවත් කරන්න. ඒ වගේම දෙමාපියන්ට බරපතලක් නැතුව අධ්‍යාපන දළ ජාති නිෂ්පාදිතෙන් 60%ක් වෙන් කරන්න. ගුරුවරුන්ට පීඩාකාරී වෙන මේ කොළ පිරවිල ඇතුළු සියලු දේ නවත්තන්න. මේ ක්‍රියාමාර්ගයෙන් පස්සේ මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන තුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් දක්වලා නැහැ. නමුත් ආණ්ඩුව කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම තුළ අපි තීරණය කරලා තියෙනවා එළඹෙන මැයි මාසේ 9 සහ 10 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගයට යන්න. මේ වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් කළ සිසුන්ට මෙතෙක් නිල ඇඳුම් වවුචර ලබා දී නැතයි මෙහිදී අනාවරණ වුණා. 2019 වසරේ පළමු වසරේ ඇතුළත් වෙච්ච ළමයින්ට මේ දක්වා නිල ඇඳුම් වවුචර් ලබා දීලා නැහැ. දැන් මේක අපි අවස්ථා ගන්නවකදී මතු කරා. ඒ තවමත් ඒක ක්‍රියාමාර්ගයක් කරගෙන නැහැ. අපි දන්නවා වවුචර් ලබා දීමේදී ඔවුන් දිනයක් ප්‍රකාශනපත් කරන වවුචරේ අවල් දවසෙන් අවලංගු කියලා. දැන් මේ වෙනකොට ජනවාරි මාසෙන් වවුචර් අවලංගුයි. එතකොට දැන් ළමයින්ට වවුචර් නැහැ. ළමයින්ට ලබා දීද පෙළපොත් ලබා දීලා නැහැ. එතන මේ වගේ කතා කරන්නේ ටැබ් ගැලයි 13 වසරයි ඊළඟට ළඟම පාසල හොඳම පාසල මැතිවරණ ඉලක්ක කරගෙන අර ගොඩනැගිලි විවෘත කිරීම තමයි කරන්නේ. නමුත් පද්ධතියයක ප්‍රශ්න සිඳලා නැහැ.